ශම අද දිනේද අපේ ගුවන්සේවය ගැන කතා කරනකොට අපේ ගුවන් සේවය ගැන අපිට ඇතිවෙන්නේ ලොකු කනගාටුවක් සහ කල කිරීමක්. මේ රටේ දේශපාලන අධිකාරය නිලධාරී මේ ආයතනය පාලනය කරපු ආකාරයත් එක්ක ආයතනය කළමනාකරණය කරපු ආකාරයත් එක්ක අද මේ ආයතනයත් බංකොලොත් වෙලා. එවාගේම ආයතනය බරදරපු මේ රටේ බදදුූගෙවන ජනතාව සහ මේ රටත් බංකොලොත් වෙලා. ගරු සභහපොත්තුමනි විශේෂයෙන්ම ශ්‍රී ලංකන් ගුවන්සේවය ගැන කතා කරනකොට අපේ නැෂනල් කැරිය එක කියලා තමයි කියන්න. තොවට දැම් මේ පාලකයෝ රට බංකොල්ලොත් කරලාති. අපි නය ෙවාගන්න බේ රටක් බාට ලෝකයේ ඉදිරියේ හැල්ලුවට පත්තලතින්. එහෙම තියෙන අවස්ථාවක අපේ ශ්‍රී ලංකන් ගුවන්සේවයට ස්වභාවික මරණයක් අත්කරලා දෙන වැඩපිළියොලක් තමයි ඩැන් ක්‍රියාත්මක වෙමින් පවතින්. ය ආණ්ඩුව දිගෙන්දිගටම කියනවා මේ ප්‍රතිවියෝ ගත කරන කරනවා එහෙම නැත්තන් මේ ගුවන්සේවය ආයෝජකයකුට අවස්ථාව දෙනවා ආයෝජනය කරන්න කියලා. හැබැයි ඒ කිුවට තා අපි දැක්කනෑ ආයෝජකය කැවිල්ල මේ ගුවන්සේවය ලබාගන්න කටයුතු කරනවා. මට හිතනවා බෝවිට ර එමිරේස් ආයතනයට එදා මහින්ද රාජපක්ෂ මහට්්‍යල කරපු ඒ ක්‍රියාදාමය නිසා මෙ ලෝකෙයින් අනිකුත් ව්‍යාපාරිකයෝ සහ ගුවන් සමාගම්. ශ්‍ර lanංක ගන් ගම යෝජනය කරන්න බය ඇති. හැවයි එහෙම තියනකොට මේ ගුවන් සමාගමට ස්වාභාවික මරණයක් අත්පත් කරමින් යනවා මේ කණ්ඩායි. දැබේවෙනොකොට ගුවන් නියමුවන් රටාත ඇරල යනෝ. එ වගේ ගුවන් යානාවලට අවශ්‍ය කරන නිලධාරි ඉංජිනේරුවරුව වේවා. ඒවාගේම ගුවන්ඥානා පාලනය කිරීම සඳහා ඉන්න නිලධාරී හෝවේවා මේ සියලුදනාම අද රට අතහැරල දාන්නලා වෙනත් ලෝකෙ රටවල් වලට යන්න කටයුතු කරමින් යනවා. තවට නිලධාරී නැතුව පුරුදු පුහොුණු හැකියාවන් දක්ෂතාවයන් තියන නිලධාරී නැතුව ආයතනයක්ට ඉදිරියට යන්න බෑ. තර පහැදිලිවම මේ සුභාවික මර්ණයකට ලක්වෙනවා ගරු සභාපොත්තුමනි. ඒ විතරක් නෙමෙයි අපපේ රටේ ක්‍රදහන ආදායම් මාර්ගයක් තමයි සංචාරක ශේෂ්‍රය. තොර රටට එන සංචාරකයෝ පලවෙනිටම රට දකින්නේ ඔහේද. ගුවන් ොට පොලේ හැබැයි ගුවන්තොට පොලට ගිාපවාම ගරු සභාපොත්තුවමි අපිට ලැද්ජ හිතනවා. වැසිලි කැකිිලි හුග ටික බලන්න. ගුවන් ොටපොලේ පෝලින්ටි බලන්න ගුවන් තොටපොලේ තියන දූෂණය අක්්‍රමගතාවය ගැන බලන්න. අද සංචාරකෙක් එනොකොට ඒ කෙනා රටට ඇතුල්ලන්නෙම හිත අමනාප කරගෙන තොර ඒ පුද්ගලයට නැවතවතාවක් තවකාට හරි යෝජා කරන්න හරි ලංකාාවට ගිල්ලා සංචාරය කරන්නේ එමනත් සාමාන්‍යෙන් සංචාරකටන්නේ නිමාඩුවක් ගත කරන්න ඩදුව ගත කරන්න කියන්න හිතෙන් ෙත් නෑ ඒ මනුස්්‍යයාට නැවත වතාවල් ලංකාවට එන්න හිතෙන්නේ නැගව සාපත්තු. තොට ආණ්ඩුවේ සැලැස්ම ආණ්ඩුවේ වැඩපිළිවල ආණ්ඩු ඉදිරිපත් කලනෑ. ඒටහා සමගාමීව. අද ලෝකය දියුණුවනවා. ලෝකය දියුණුවෙන සමාජය විශේෂෙන්ම ප්‍රයිවර් ජෙට් වලින් කෝටිපති ව්‍යාපාරිකය දේශපාලාලක්ඥෝ ප්‍රධාන පෙළේ ප්‍රබුවරු ගමන් කරන්න. හැබැයි ලංකාවේ අපි මොනෝද කරන් ගුවන්ඥානාන් අලුත්තඩියා කරන්න ඒ පාසුගන් සපයන් ගුවන් නියමුවන් සහ ඒ නිලධාරින් පුරදු පුණු කරන්න. ඒවාගේ ප්‍රයිව ජෙට් මේ ගාල් කරන්න ඒවා අලුත්කඩියා කරන්න රට ඩොර්ආ ලබාගන්න වැඩ පිලිවල ආණ්ඩුව ක්‍රියාත්මක කරන අ දහම පේනෑ ඒම පේනනෑ කර සපාපොත්තුමට. අද මේ රට ශ්‍රී ලංකන් ගුවන් සේවය කඩාවැටල තියෙනවා වගේම මේ ලංකා වෙතියන ගුවන් තොට බොලවල් ටිකක් කඩාෙනටල තියෙන. අපේ රටේ අනිවාර්රෙන්ම මේ ශේෂය පිළිබඳව අධ්‍යාපනයෙන් අපේ මාන සම්පද දුණ කරන්න වැටිොල ක්‍රියත්ම කරන්න පුළුවන් ගරු සපත්තුම අපි ලජ්වෙන් නොනේ එහෙමදයක් සිදුවවෙන්නන්නේෙත් නෑ. ති කොහොමද අපේ රට ගොඩගන් මේ ආන්්ඩු ලටවිල්ල කිවවේ නය බරෙන් මේ රට මුදෝනවා කියලා. හැබැ අIMF නය සහනයෙන් තුළත්. මේ මොහති දුුස්ම ගන්න පුළුවන්කම ැබුණට ඩොල රුපයන වැඩ පිියෝල ක්‍රියාත්ම කරන මේ සේෂ්‍රය ඩොල රුපයන්න පුළුවන් සේෂයක් හැබැයි යපි මේ සේෂය නිකන්තියාගෙන නට සුදු අලියෙක් නඩත්තු කරනවා වගේ. තවත් රට නාය කරලා තවත් රටයින් බදදු ගැවන මිනිුස්සුන්හ දුපතුන් හිඟන්න බවට පත් කරන ක්‍රියාවල යක් තමයි සිදුවමින් පාතිනික සහපත්තු. ඒවගේම මම මිට කලින් කතා කරා විශේෂෙන්ම ගරු සභාව අවධන ඩොමු කරනවා. රටේ සෞඛ්‍යේෂය අද රටේ සෞඛ්‍ය සේෂය කොයි තරම් පිරිහීමට පත්තලා තිනවාද කිවොත්. ඊඒ මම ප්‍රෝති බල නොකට අපි දැක්කා අහිංසක කාන්තාවක් අවුරුදු තිස්්පහක කාන්තාවක් හිමාලි ප්‍රියදර්ශනී කියලා. ඇය දෙදුරු මවක් ඇය ජීවිතින් සමගත්තා. අපි ඒ අවස්ථද සෞඛ්‍ය සේෂය නිලධාරීන්ගේ ්‍රකාශවලට හොින් ඇහුන් කන් න්න. එයයි මොකද කියන්න අර අවුරුදු දෙකක අයිංසක දරුවක්ගේ ජීවිතය අහිමුණම් මැයි විසි පස්සෙන්ද. ඒ දරුවගේ ශල්ලකර්මයට භාවිතා කරපු ප්‍රපෆෝල් කියන නිර්වින්දන අෞෂදයම තමයි මේ කාන්තාවටත් භාවිතා කරලා තියෙන කියලා ඊය දිනේදී ප්‍රකාශයට පත් වුණා. දොර ගරු සභාපත්තුමනි පචි ොරපු ෂ. ඒ වගේ මමන් ගරු සභාවේ මගේ ගිය කතාවේ සභාගත කර මේ අෞෂදය ගෙනල්ල අපේ ජනවාරි විසි නමවෙනිද. ජනවාරි විසි නමවඩ දෙදස් විසිත්තුනේ පරීක්ෂණයක් කරනවා ඒ පරීක්ෂණයේදී මේ අවෂදය එමැත්ත මේ නිර්විද්ධන අවෂදය ෆෙල් එකක් කියලා පරිිපෝට් ෆ ෆෙල් සම්පල් කියලා. ොට් එකක් ක්ෂුලති න මගේ සබහගත කල තියනවා ඔබට සවාපොත්තුමන එහෙම තියේද තමයි මැයි ඔබතු මා විනාඩ දේ කල විසි හයවනිදා අර අහිංසක දරුවා ජීවිතක්ෂයට පත්වෙන්. ඊට පස්සේ ජූලි මාසේ හයවෙනිදා මේ කාන්තාව ජීවිතක්ෂයට පත්වෙනවා. එතකොට මාධ්‍යවේදෙක් අහනවා ජාති අවසද ඥ්‍යාමන අධිකාරයේ ප්‍රහන විදායක නිලධාරී. විජිත ගුණවර්ධනකි මේ විසි හයවැනිද මැයි මාස දරුවෙක් නැතිව වුණා මේෂදය ඉවත් කරනවාද භාවිතෙන් කියලා. එයා කියනවා නෑ එක සාම්පල්ල වැෑල්ල එකක් එහෙම වුණාට මුළු අෞෂදයම ඉවත් කරන්න බැහැයි කියලා. දොට කල්පනා කරල බල නේ මාධ්‍යවේදයහනවා එහම තවත් මිනි මැර්රගන්ද ඔපතුමාලා බලාගනිඉන්න කියලා. ඒම තියනොකොට දරු සභාපොත්තුමණි මේ අහිංසක අම්ම තවුරුදු තිස් පහක තවරුණ කාන්තාවත් දෙදුරු මාත් ඊයේ ජවිතක්ෂයට පත්වෙනවා. තොඩ මේ රජයෙන් මුදල් ගන්න රජයේ ජනතාවගේ පඩිලබන කණ්ඩායමක් තමයි මේ විදියට කටයුතු කරන්න. ඒවගේ අපි බියවවිවැකෙන්න්නේක් ගැන කතා කර රුපියල් බිලියන තුනකටාසන්න ප්‍රමාණයක්. මේ රටේ අහිංසක මිනිස්සුන්ගේ මුදල් මේ අෞසදය ගැනීම සඳහා. ක ති ඒකත් රටෙන් ලියාපදිංචි කරපු අවෂ්‍යයක් න මේ ගර සාපොත්තුමනි. තොට මේ රටේ ලියාපදිංචි නොකරපු අවෂද ගෙනල්ල ගසාකාල මිනිමරණ සංස්කෘතියක් මේ වර්තමාන සෞ්්‍ය මාත්‍යන්සයත්ඒවගේම අෞෂධ නයාාමන අධිකාරරියාත් ක්‍රියාත්ම කරමින් යනවා කියනක ඉතාමත් පැහැදිලි. දැ මේ ප්‍රෆෆෝල් එකෆමිලිල. මේකේ නම්බරක තමයි එල්පි ඇලරක් මර එ ඇලයිරක් තිස්සයයි හතලි සමය ඇලයිරක් දෙදශ විසි දෙක. ඒවාගේ කොටිටියක් ගැනවල තියවා විසිතුන්දාා සැකසිය පනස් අටක් මන්තුවතුය කාලය වසානයි. හරි ඒවාගේ ම ගරුස භාපත්තුමනි මේ ගෙනාපු හැම අෞෂධයක්ම අප රට හිසක මිනිස්සුගේ සල්. එ නිසා එක පැත්තකින් අපේ ජීවිත අහිමියනෝ අනිත් පැත්තෙන් අපේ රටේ මිනිස්සුන් මේ බංකොලොත් එච්ච රටේ සල්ලි ඩොලර්ගානක් ලෝකෙට ගෙවනවා මේකට වගේ යුත්තෙක් නෑ ගරසපොත්තු වමනින් අපි පැහැදිලිවම ලෝක සෞඛ්‍ය සංවිධානයටත් ඒවාගේම ජිනිවා මානහිමිකම් කවන්සලටත් මෙරට අපරාධ පනිීක්ෂ දෙපාත්මෙන්තොටත් අපරාද මානහිමිකම් කොමිසටත් මේ පිළිබඳව පැමිල්ර බෙහිම විස්තුූති. සතුති විලා ර පේවවාා දොල්වත්.